නැතිෆම් ධර්ම දක්ෂිනාවට වැටමිබෝ. ගරු දේශකයණන් වහන්සේ. මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධීපති. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධීපති. ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලකන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අයෝගී යුඤ්ඤ මත්තානං යෝගස්මින්ච අයෝජයං අත්තං හිත්වා පියංගාහි පිහේ තත්ථානු යෝගිනං මාපියේහි සමාගංචි තස්මාපියංන කෛරාත පියාපාසෝහි පාපකෝ ගත්වාතේ සංන විජ්ජම්ති ඒ සංනත් පියාපියන්තීති ශ්‍රද්ධහ සම්පන්න ප්‍රඥාවන්ත කාරුණික සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවා, දීර්ඝායුෂම ලැබේවායි කියලා හැම දෙනාටම මුලින්ම සිහිපත් කරමින් අද රාත්‍රී අපේ ධර්ම දක්ෂිණාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දෙනවා අයිපි මුතුමෙණික්කේ මහින්දපාල පින්වත් මහත්මිය මාලිගාතැන්න බඩල් කුඹුර සිට මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබතුමියටත් පෞලි ජීවත්ව නැවදනාටමත් ඒ වගේම තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මීය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා බසල දිනාටම මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, පසුගිය සති කිහිපේ පුරාවටම අපි විවිධ මාතෘකාවන් ඔස්සේ ඔබට ඔබේ ජීවිතයට ප්‍රායෝගික වශයෙන් ඔබේ ජීවිතයට දැනෙන බොහෝ ධර්ම කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා, දේශනා කළා සූත්‍රානුසාරයෙන්. ඒ වගේම සමාජය තුළ සිදුවන සමහර සිදුවීම් පිළිබඳවත් ඔබට අපි සිහිපත් කිරීමක් කළා. අදත් මම කැමැති ඔබට එවැනි සිදුවීම් දෙකක් පිළිබඳව සිහිපත් කරමින් මේ ධර්මයේ තිබෙන වටිනාකම ප්‍රායෝගික වශයෙන් වගේම භාවිතාව තුළ මොනතරම් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නට. පින්වත්නි, අපි දන්නවා මේ කාලවකවානුව කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිතයේ තුළ බොහෝ සෙයින්ම පීඩාවට, කම්පණයට, ඒ වගේම මානසික වශයෙන් ආතතියට පත් වෙලා තිබෙන කාල පරිච්ඡේදයක්. සමහර වෙලාවට මාස ගණනාවක් තිස්සේ තමන්ගේම නිවසේ රැඳී සිටීමෙන් බොහෝ වෙලාවට කටයුතු කිරීම බොහෝ දිනෙකට පීඩාකාරී ස්වභාවයක්. අපේ දරුවන්ට මේ තාක්ෂණික යම් යම් උපකරණත් එක්ක ජීවත් වීම, එහෙම නැත්නම් ඒ හරහා අධ්‍යාපනය ලබා ගැනීමත් ඉතාමත්ම වෙහෙසකර පීඩාකාරී ස්වභාවයක් මතුවලා තිබෙනවා. මට දැනගන්න ලැබිච්ච විදියට දෙමව්පියන් කීප දෙනෙක්ම සඳහන් කළා, තමන්ගේ දරුවන් මොනුපුරන් ජංගම දුරකථන හරහා, ඒ වගේම පරිගණකයේ හරහා මේ අධ්‍යාපනය ලබා ගන්නට
උත්සාහ කළාට පස්සේ ඇතැම් දරුවන්ගේ යම් යම් පීඩනකාරී ස්වභාවයන් තිබෙනවා. ඒ වගේම ඇස්වල යම් යම් ආකාරයේහි දුර්වල ස්ථාවයන් ගොඩනැගිලා තියෙනවායි කියලා ඇතැම් දෙමව්පියන් මට සඳහන් කළා. ඇත්ත වශයෙන්ම මේක මම සත්‍ය අසත්‍ය තත්ත්වයේ කොහොමද කියන එක දන්නේ නැහැ. නමුත් එවැනි ස්වභාවයක් බොහෝ වෙලාවට මතුවෙන්න ඉඩ කඩක් තිබෙනවා. තමන්ගේ දරුවා මේ ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයකට අධ්‍යාපනයේ ලබන අවස්ථාවේදී ඒ අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ නොවීම නිසා යම් ආකාරයක උරණ තත්යකට පත්වෙච්චි එක්තරා පියකෙනෙක් තමන්ගේ දරුවාට පහරක් ගැසීම නිසා ඒ දරුවා අපි දන්නවා පසුගිය දවසක ඔහු මරණයට පත් වුණා. ඇත්ත වශයෙන්ම ඒ සිදුවීම පිළිබඳව මා ඔබට මේ සඳහන් කරන්නේ කිසියම් කෙනෙක් අපහසුතාවට පත් කිරීමේ පරමාර්ථයෙන් නෙමෙයි. මෙතනදි කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන් යහමගට ගැනීමට අපරිමිත උත්සාහයක් ගන්නවා. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවන් තමන්ට වඩා ඉහළ තැනකට යන්නේක. එයයි සඳහන් කළේ රාජ්‍ය මජ්ජං සුපතිත්තං. රජවරුන් මැද ඉන්න පුළුවන් විදිහ තමයි පියවරු දරුවන් හදන්නේ. ඒ දරුවන් හැදීමේදී අප්‍රමාණ වෙහෙසක් මහන්සියක් ගන්නවා. අපි ජනමාධ්‍ය හරහා දැකපු කාරණාව තමයි ඒ පියතුමාගේ හෝ එමනතන් ඔහුගේ ඥාතියෙක් අඬාඬා වැළපෙළපි කියපු කාරණාව. ඒ තාත්තයි පුතාට පහරක් ගෙහුවේ පුතා මැරීමේ චේතනාවෙන් නෙමෙයි. කිසියම් පහරක් ගැසුවා. ඒ පහර වැරදි තැනකට වැදුනා. දරුවාගේ කර්ම ශක්තියත් බලපෑවා. ඒ දරුවා මරණයට පත් වුණා. මෙතනදි මා සඳහන් කළා කාරණා දෙකක් පිළිබඳව මතු කරන්න අවශ්‍යයි කියලා. එකක් තමයි අපි යම් ආකාරයක අපි අතින් වැරද්දක් සිදු වුණාට පස්සේ ඒ වැරද්ද පිළිබඳව අපි පසුව අපිට සමහර වෙලාවට කල්පනා වෙනකොට ඒ ගැන හිතෙනකොට හිතේ යම් ආකාරයක දුක්ඛිත ස්වභාවයක් ඇති වෙනවා. එනිසා ධර්මීය ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයේ තුල යම් ආකාරයක පසුතැවිල්ලට ලක්වන ක්‍රියාවන් වල නිරත වෙන්න එපා. යම් විදියකින් ඔබට ඔබේ ජීවිතයේ තුල දැන හෝ නොදැන දෙවෙනි අතපසුවීමක් සිදු වුණොත් එය ඔබේ ජීවිතයේ පසුතැවිල්ලට ලක්වෙන්න හේතු වෙනවා. එනිසාය අකුසලයේ මතුවන අවස්ථාවක් විදිහට තමයි ධර්මයේ තුල සඳහන් කළේ. අනිත් කාරණාව තමයි අප සඳහන් කළ යුතු වන්නේ යම් යම් කාරණාවලදී අපි ඉක්මන් ස්වභාවයක් ගන්නවා. ඔබ අම්මා කෙනෙක්, ඔබ වැඩිහිටියෙක්, ඔබ දරුවෙක්, එහෙම නැත්නම් මැදි වයසේ ඉන්න කෙනෙක්, පාසල් වයසේ යන කෙනෙක්. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ කවර තරාතිරම කෙනෙක් වුණත් අපි ඉතාමත්ම හොඳින් දැනගත යුතු කාරණාව තමයි සමහර කාරණාවලදී අපි ඉක්මන් තීන්දුව తీරන ගැනීම. සාමාන්‍ය තියෙන ස්වභාවය තමයි වඩාත් සතුටින් ඉන්න වෙලාවක තීන්දුව తీරන ගැනීමත් එක්තරා ආකාරයක භයානකයි. ඒ වගේම තාමත්ම දැඩි ආකාරයකට ආවේගකාරී සිතුවිලි ඇතිවිච්ච වෙලාවකදී ඔබ යම් ආකාරයක දැඩි ලෙස ආවේගයට පත් වෙලා එවැනි අවස්ථාවකදීත් ඔබ යම් යම් තීන්දුව తీරන ගත්තොත් එයත් ඔබට ඔබේ ජීවිතේට පසුතැවිල්ලට හේතු වෙන කාරණාවක්. එනිසායි කාරණා දෙකදීම අපි වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ නිසා තමයි ධර්මීය ඔබට කියලා දෙන වචනයක් තිබෙනවා යෝනිසෝ මනසිකාරය පිළිබඳව. යෝනිසෝ මනසිකාරය මීට වඩා බොහොම ගැඹුරු කාරණාවක්. නමුත් හැම මොහොතක් පහසාම සිහි කල්පනාව කියලා කියන කීතාවත්ම වටිනවා. ඊළඟට මම සඳහන් කළේ ඔබ අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඔබේ දරුවන්ට ඔබ තරවටු කිරීම කරනවා. ඒ වගේම සමහර වෙලාවට නොයෙක් ආකාරයේහි අවවාද කිරීම, ඒ වගේම දැඩි ලෙස තරවටු කිරීම සිදු කරනවා. මම හිතන්නේ කල්පනා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට තරවටු කරන්නේ, එහෙම නැත්නම් යම් යම් ආකාරයේ අවවාද ලබා දීම සිදු කරන්නේ දරුවන්ගේ ලෝකේ සකස් කරන්නට මිසක් දරුවන්ගේ ලෝකේ විනාශ කරන්න නෙමෙයි. හේතුව මොකද? සමහර වෙලාවට තාත්තා කෙනෙක් මහමිරක් වගේ ඒ මහා බර දරාගෙන සිටිනවා. ඒ තාත්තා තමන්ගේ දුක ලෝකයට ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. අම්මා කෙනෙක් සමහර වෙලාවට අම්මගේ දුක ශෝකය ලෝකයට ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. දරුවන්ගේ ජීවිතවල ඇතිවෙන යම් යම් ආකාරයේ අකටයුතුකම් නිසා
ඒ අකටුකම් හේතුවෙන්ම සමහර තාත්තලා ඒවා තමන්ගේ හදවතේ දරාගෙන ඒවගේම ඒවා විඳ දරාගෙන ජීවිතය ගත කරන අවස්ථා වන තරම් තියෙනවා. සමහර වෙලාවට හුදකලාවේ තනියම ඉඳගෙන අඬන වැළපෙන අවස්ථාත් තියෙනවා. ඒවා ලෝකයාට ප්‍රකාශයටපත් නොකළාට සමහර වෙලාවට ඍජුවම මහා හඬගාලා තමන්ගේ දරුවන්ට තමන්ගේ ආදරේ ප්‍රකාශ නොකළාට ඇතැම් අම්මලා තාත්තලාගේ හදවත් තුළ ඒ ආදරේ කරුණාව සෙනෙහස කියන එක තිබෙනවා. මට මතකයි මගේ මතකයේ නිවැරදි නම් අභිරාජ කුමාරයා සහ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමග ඇතිවිච්ච සාකච්ඡාව. එතනදී භාග්‍යතුන් වහන්සේ අභිරාජ කුමාරයෙන් අහන්නේ, කුමාරය ඔබේ අත සිටින දරුවා යම් විදියකින් කිසියම් ගල් කැබෙල්ලක් හෝ කිසියම් දෙයක් යම්මාකාරයකින් උගුරේ හිර කරගත්තොත් ඔබ මොකද කරන්නේ? ඒ වෙලාවේදී මේ කුමාරයා සඳහන් කරන්නේ, ස්වාමීනි මට අවශ්‍යයි මගේ දරුවා බේරගන්න, දරුවාගේ ජීවිතේ බේරගන්නට. ඒ නිසා මම දරුවා වම් පැත්තට හරවලා අතේ ඇඟිල්ල කටට දාලා කෙසේ හෝ ඒ ගල් කැබැල්ල මම ගන්න උත්සාහ කරනවා. එහෙම බැරිුණොත් වම් පැත්තට දකුණු පැත්තට දානවා. එසේ කරගන්නට බැරි වුණොත් මම ඇඟිල්ල දරුවාගේ උගුරටම දාලා ඉවරලා මේ ගල් කැබැල්ල ගන්නවා. ඒ වෙලාවේදී භාගිතුන් වහන්සේ විමසා සිටින්නේ, අභිරාජ කුමාරය එතකොට දරුවට උගුර රිදෙනවානේ, දරුවාගේ උගුරෙන් ලේ එනවානේ. ඒ වෙලාවේදී අභිරාජ කුමාරයා සඳහන් කරන්නේ, ස්වාමීනි මට දරුවා මෙරිමේ චේතනාවක් ඇත්තේ නැහැ. දරුවාට වේදනාවක් ගෙනත් දීමේ චේතනාවක් ඇත්තේ නැහැ. දරුවාගේ උගුරෙහි මේ ගල් කැටේ සිර වුණොත් ඔහු මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මොනියම් හෝ ක්‍රමයකට මෙය එළියට ගන්නේම දරුවාට අහිතක් ඇති කිරීමේ පරමාර්ථයෙන් නෙමෙයි, දරුවා රැකගැනීමේ ආදරෙන් කරුණාවෙන් සෙනෙහසින්. ඒ නිසා කිසියම් කෙනෙක් තමන්ගේ අතින් දරුවන්ට මේ ආකාරයකට වැරද්දක් සිදු වෙනකොට ඒ වැරද්දේදී තමන්ට යම් අහිතකර බලපෑමක් ඇති වුණා නම් දහසක් අම්මාවරු තාත්තාවරු තමන්ගේ දරුවන්ට යම් යම් දේවල් කියන්නේ කරන්නේ කියන්නේ බොහෝ වෙලාවට අප දන්නවා ඔවුන් විනාශ කිරීමේ චේතනාවෙන් නෙවෙයි. බොහෝ දේවල් සිද්ධ කරන්නේම දරුවන්ගේ යහපත අනාගතේ ප්‍රාර්ථනා කරමින්. මේ කාරණාව 100%ක්ම ඇත්තේ නැතයි කියලාත් මා හිතනවා, කල්පනා කරනවා. සමහර අම්මාවරු තාත්තාවරු සිටිනවා. ඒ අම්මා කියන වචනයටත් තාත්තා කියන වචනයටත් පරිසමාර්ථ අර්ථයක් ලබා දෙන්න නොහැකි. අම්මගේ ගුණය කෙනෙක් හඳුනාගත්තේ නැති, ඒ තාත්තා කියන වචනයට ලබා දිය යුතු වටිනාකම හඳුනාගත්තේ නැති අම්මලා තාත්තලා දරුවන්ගේ ජීවිත විනාශ කරන අවස්ථා තියෙනවා. දරුවන්ගේ දියුණුව නොකමැති අම්මලා තාත්තලා තියෙනවා. ඒ නිසා අපි යම් කිසි දෙයක් ප්‍රකාශයට පත් කරනකොට හැම දෙයක් තුළදීම එක පැත්තක් නොදකිය යුතුයි. සෑම දෙයකම දෙපැත්තක් දැකගත යුතු වෙනවා. ඔබ දන්නවා හොඳ කියනකොට නරකක් තිබෙනවා. ඒ වගේම පින් පව් කියන කොටස තිබෙනවා. කුසල් ලකුසල් තිබෙනවා. උඩ යට කියලා තිබෙනවා. අහස පොළව කියලා කියනවා. ඒ නිසා හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම 100%ක් නිවැරදියයි කියලා අපිට තීරණය කරන්න බෑ. හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම 100%ක් වැරදියයි කියලාත් කියන්න බෑ. හැම දරුවෝම 100%ක් වැරදියයි කියලා කියන්නත් බෑ. හැම දරුවෝම 100%ක් නිවැරදියයි කියලා කියන්නත් බෑ. එහෙම නැත්තම් යම් ආකාරයක මේ විදිහට බලනකොට මෙන්න මේ කියන මූලික ස්වභාවය තත්ත්වය අද ඔබට මා පැහැදිලි කළේ, අප දරුවන් එක්ක ජීවත් වෙනකොට මොනබුරු මිනිබිරියන් එක්ක ජීවත් වෙනකොට ඔවුන්ගේ මානසික ස්වභාවය දැනගත යුතු වෙනවා. ඔබට වැඩිහිටියෙක් විදියට ඔබේ මනසය තුළ තිබෙන්නා වූ ස්වභාවයේ තත්ත්වය කොහොමද කියලා කියන එකත් දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ මූලික කාරණාව පිළිබඳව ඔබට මා සඳහන් කරමින් අද අප මාතෘකා කරගත්ත ගාථා පාඨය සහ ඊට අදාළවන ධර්ම කාරණාවන් මේ මොහොතේදී පැහැදිලි කරගත යුතු වෙනවා. පින්වත්නි, මේ ගාථා පාඨය සඳහන් කරපු කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්නට මත්තෙන් මේ සූත්‍ර දේශනාවට අන්තර්ගතයට, එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරන්නට මත්තෙන් ඊට පූර්විකාවක් වශයෙන් මා තෝරා ගන්නවා සංයුත්ත නිකායේ පංචම භාගයේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ තිබෙන සාරය බලන්ට කොච්චර වටිනවද කියලා
ඔබට ඔබේ ජීවිතයට මොනතරම් ප්‍රායෝගික වශයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්ද? මේ සූත්‍රයේ නම තමයි සූද්ධ සූත්‍රය. සූද්ධ සූත්‍රය කියන මේ සූත්‍රයෙහි දැක්වෙන්නේ හේතුව මොකද? මේ මා ඉදිරියට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන ධර්මකාරණාවට ඍචිවම මේ සූත්‍ර දේශනාවේහි අන්තර්ගත වන ධර්මකාරණාවන් පැහැදිලි කරගන්නට සම්බන්ධ කරගන්නට අපට හැකියාවක් තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේක භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් දේශනා කරනවා. පින්වත්නි, ඔබ හොඳට මතක තබා ගන්නට යම්කිසි කාරණාවක් භාග්‍යතුන් වහන්සේ මහණනි මහණනියයි කියලා ආමන්ත්‍රණය කළාට මේ සියලුම ධර්ම කාරණාවන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන මේ බොහෝ පිරිසකට ආමන්ත්‍රණය කරන කාරණාවක්. එනිසා අපි යම් විදිකින් යම් අවස්ථාවකදී මේ කාරණාවන් තේරුම් ගැනීමේදී හුදෙක් මෙය භික්ෂුන් වහන්සේලාට පමණක්ම නොව මේ සමස්ත ආර්ය මාර්ගය තුළ ගමන් කරන පිරිසටම කරපු ආමන්ත්‍රණයක් විදිහට වඩාත් සැලකිලිමත් වුණොත් හැම කෙනාටම ජීවිතේ සම්බන්ධ කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා, මහණෙනි, ඉතාමත්ම බාල අව්‍යක්ත එහෙම නැත්නම් විසරද භාවයක් නොමැති අදක්ෂ අරක්කෙමෙක් සිටිනවා. ඔබ දන්නවා මේ අදක්ෂ අරක්කෙමිය කියලා කිව්වට පස්සේ ඔහු කෑම සකස් කරන කෙනෙක්. අපි අද නම් කියනවා සාමාන්‍යයෙන් කෑම උයන කෙනෙක් කියලා කියනවා. ඔබ දන්නවා අපි නිවෙස් වලටත් කෑම උයා ගන්න පිරිස ගෙන්න ගන්නවා. අපි සමහරලාට අපේ ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරන කුක් කියලා. එහෙම නැත්නම් ඒ වචනේ පාවිච්චි කරන එක අපි උයන එකට පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා කවුරු හරි මොන ක්‍රමයකට හෝ අපි මේ වචනේ පාවිච්චි කළත් මේ වචනේ ගැන ඔබ හිතන්න එපා, කල්පනා කරන්න එපා. ඉංග්‍රීසි වචනේ තියෙන සාවද්ද නිර්වද්ද භාවයේ පිළිබඳව එහෙම නැත්නම් අපි සාමාන්‍ය වශයෙන් තේරුම් ගත්තොත් කෑම සකස් කරන පුච්චලයා, අපි අරක්කමියා කියන වචනය පාරිභාෂික වචනයක් විදිහට පොතේ සඳහන් වන වචනයක් විදිහට අපි සඳහන් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් රජ කෙනෙකුට කෑම සකස් කරනකොට පිළියෙල කරනකොට අවියක්ත වූ අරක්කමියෙක්, ඒ අවියක්ත වූ අරක්කමියා ඒ කෑම සකස් කිරීමේදී ඒ රජතුමාගේ තියෙන ස්වභාවයේ තත්ත්වය ඉතාමත්ම හොඳින් දැනගෙන කෑම සකස් කළ යුතු වෙනවා. ඔබ දන්නවා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට, ඔබට ඔබේ නිවස තුල ජීවත් වන අයටත් පිරිසටත් කෑම සකස් කිරීමේදී ඒ එක එක්කෙනාගේ තියෙන කෑම රුචිකත්වය කියලා කියන එකක් තිබෙනවා. මං අනුභව කරන කෑමල තියෙන රුචිකත්වයට වඩා ධර්මයේ ශ්‍රවණය කරන ඔබ කෑම කන විට දක්වන රුචිකත්වය වෙනස්. එනිසා රජ කෙනෙකුට ප්‍රභුහරයෙකුට කෑම සකස් කරනවා කියලා කියන එක ඒක එක්තරා ආකාරයකට සුවිශේෂු කාරණාවක්. කොට සාමාන්‍යයෙන් හොඳ දක්ෂ අරක්කමියෙක් වුණාට පස්සේ ඒ අරක්කමියා කෑමවල තිබෙන්නා වූ ඇඹුල් රසය දැනගන්න අවශ්‍ය වෙනවා, තිත්ත රසය දැනගන්න අවශ්‍ය වෙනවා, කටුක රසය දැනගන්න අවශ්‍ය වෙනවා, මිහිරි රසය දැනගන්න අවශ්‍ය වෙනවා, ඒ වගේම කර රසය සහ ලුණු රස, මේ සියලුම දේවල් එකට එක මිශ්‍ර වුණාට පස්සේ තමයි කෑමක තියෙන නියමයේ රසය ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා මේ කිසියම් අදක්ෂ වූ අවියක්ත වූ අරක්කමියෙක්, එහෙම නැත්නම් කෑම සකස් කරන පුච්චලයෙක් රජ කෙනෙකුට කෑම සකස් කරනවා. ඔව්, හිතනවා අද රජතුමා කන්න කැමති මේ වගේ දේවල්. හැබැයි කෑම සකස් කරනවා, පිළියෙල කරනවා. ඒ කෑම සකස් කළාට පස්සේ, පිළියෙල කරාට පස්සේ ඒ වගේ කිසිදු රසයක් ඇත්තේ නැහැ. ලුණු රසක් ඇත්තේ නැහැ, ඇඹුල් රසක් ඇත්තේ නැහැ, තිත්ත රසක් ඇත්තේ නැහැ, කටුක රසක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒවිනි ආකාරයකට කෑම සකස් කළාට පස්සේ, පිළියෙල කළාට පස්සේ එවිනි අරක්කමියෙකුට රජ කෙනෙකුගෙන් කිසිම ආකාරයක වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. ඔහුට වෙනම වේතනයක් ලැබෙන්නේ නැහැ. විවිධාකාරෙහි වර දීමනාවන් ලබා ගන්නට පුළුවන්කමක් ඇත්තේ. හේතුව කුමක්ද? ඔහු මේ කෑමවලට දාන්න අවශ්‍ය කරන නියම රසය ගුණය කියලා කියන කාරණාවන් මුකුත්ම දන්නේ නැති නිසා ඔහු අව්‍යක්ත අරක්කමී පිටර සලකනවා. දැන් බලන්න, ඔබට ඔබ ඔබේ නිවසේ ජීවත් වන විට ඔබ අම්ම කෙනෙක් විදියට, ගෘහණියක් විදියට කෑම සකස් කරන අවස්ථාවලදී ඔබ වඩාත් රසට, ඒ වගේම සුවඳ ඇති වෙන ආකාරයකට මේ කියපු සියලුම දේවල් එක්ක ඇඹුල් රසය, ඒ වගේම තිත්ත රසය, මේ සියලුම දේවල් වල යම් ආකාරයක ප්‍රමිතියක් තිබෙනවා. ඒවා අඩු වැඩි වුණොත් එහෙම කිසියම් කෙනෙකුට කන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබේ නිවසේ ජීවත් වෙන
මේ ස්වාමිපුරුෂයාට එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට ඔබ අම්මා කෙනෙක් කාන්තාවක් විදිහට කැම සකස් කිරීමේදී ඔබේ දෑතින් සකස් කළ දෙන විට ඔබේ දරුවන්ට කැම ටික සකස් කළ දෙන විට ඒ කැම රස කර කර කනකොට ඔබේ ස්වාමිපුරුෂයා ඔබ ඇගීමට ලක් කරනවා. හැබැයි සමහර ස්වාමිපුරුෂයන් සිටිනවා බිරිඳ කොච්චර කැම රසට සකස් කළා දුන්නත් පිළිල කරලා දුන්නත් තමන්ගේ බිරිඳගේ අතින් සකස් කරන කැම කිසිසේත්ම රසයක් ඔහු කවදාවත් ඇගීමට ලක් කරන්නේ නැහැ. වෙනත් තැනකින් කාපු කැම බීම ඕන තරම් රස කරනවා. නමුත් තමන්ගේ බිරිඳ මොන තරම් රසට කැම ටික සකස් කළා දුන්නත් එය ඔහු ඇගීමට ලක් කරන්නේ නැහැ. එහෙම මිනිස්සුත් ලෝකයේ තුල තමයි අපි ජීවත් වෙන්නේ. විවිධ තරාතිරම්වල විවිධ මනස්වල ජීවත් වෙන මිනිසු තමයි ජීවත් වෙන්නේ. පින්වත්නි, අන්න ඒ ආකාරයකට භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා මේ අව්‍යක්ත වූ උයන්ට හරි ආකාර නොදන්නා අරක් කැමියෙක් මොන මොන ආකාරයකට කැම සකස් කළා දුන්නත් ඒ රජ කෙනෙකුගේ ප්‍රියමනාප භාවය ලබා ගන්නට බැහැ. ඒ විතරක්ම නෙමෙයි, යම් ආකාරයකින් ඊට වඩා හාත්පසින් වෙනස් ආකාරයකට වියක්ත වූ හොඳ අරක් කැමියෙක්, ඒ වගේම දක්ෂ වූ අරක් කැමියෙක්, එයා දන්නවා තිත්ත රසයේ කොයිතරම් තමන්ගේ කැමට යෙදු යුතුයි කියලා. ඒ වගේම මිහිරි රසයක් තිබෙනවා නම්, ඇඹුල් රසයක් තිබෙනවා නම්, ලුණු රසයේ කොච්චරද, කර රස කොච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනද, මේ සියලුම දේවල් ප්‍රමාණාත්මක විදියට දන්න අරක් කැමියා, දක්ෂ අරක් කැමියා, එයා රජතුමාට හෝ කිසියම් ප්‍රභූවරයෙකුට කැම ටික සකස් කරලා පිළිල කරලා දුන්නට පස්සේ රජතුමාගෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් ඔහුට වරප්‍රසාද ලැබෙනවා, ඇගීම් ලැබෙනවා. ඉතාමත්ම ප්‍රශංසාත්මක ආකාරයකට යම් යම් ප්‍රකාශයට පත් කිරීම කරනවා. ඔබ දන්නවා සමහර වෙලාවට ඔබ විවිධ තැන්වලට ගිහිල්ලා කෑම කාලාවට පස්සේ ඔබ ඒ කඩේ කෑම බොහොම රසයි, ඒ මඟුල් ගෙදර බොහොම කෑම රසයි, දානි ගෙදර කෑම රසයි කියලා කියනවා. මේ රසයයි රසයයි කියලා මා මෙතනදී ආමන්ත්‍රණය කළත් ඒ සම්මුතියක් විදිහට ඔබ අරගන්නට, පරමාර්ථයක් විදිහට අරගන්න එපා. කවුරුත් ඔබේ පංචේන්ද්‍රියන් පිනවන්න තමයි ඔබ උත්සාහ කරන්නේ. ඒ තුළ තිබෙන්නා වූ ස්වභාවයේ தත්ත්වයේ දැකීම ධර්ම මනසකාරයක් බවට පත් වෙනවා. ඒ යෝනසෝ මනසකාරය අවශ්‍ය වෙනවා. මට අවශ්‍ය වුණේ භාග්‍යතුන් වහන්සේගේ මේ උපමාව පෙන්නුම් කරන්නට. දැන් එතකොට රජ කෙනෙකුගෙන් යම් යම් ආකාරයේ වරප්‍රසාද සහ නොයෙකුත් ඇගීම් ලැබින්නේම කෑම රසට පිළිල කරපො කෙනෙකුට. අන්න ඒ වගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ තුළ ඉතාමත්ම වටිනා වූ දේවල් තිබෙනවා. ඒ වටිනාම දේ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තිබෙන්නා වූ ධර්ම මාර්ගය අව්‍යක්ත මෝඩ මිනිසුන්ට මේක කොච්චර කිව්වත් ඔවුන්ට මේක තේරුම් ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔවුන්ට මොනතරම් මේවා කටපාඩම් කෙරෙව්වත්, දේ ඉඳලා රැ වෙනකම් වැඳගෙන හිටියත් සමහර වෙලාවට මේ ධර්ම මාර්ගය කියලා කියන එක කෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වියක්ත දක්ෂ අරක් කැමියෙක් බොහොම රසට කැම සකස් කරලා රජතුමාගෙන් යම් යම් ආකාරයේ වරප්‍රසාද ලබා ගන්නවා වගේ, ඇගීම් ලබා ගන්නවා වගේ මේ ධර්ම මාර්ගය හොඳට අවබෝධ කරගත්ත කෙනෙක්, ඔහු පණ්ඩිත කෙනෙක්. ඒ නිසා ඒ පණ්ඩිත වූ කෙනා මේ ධර්මයේ තුල තිබෙනා වූ වටිනාකම ඉතාමත් හොඳින් ඔහු තේරුම් ගන්නවා. ඒ නිසා මේ ධර්මයේ හොඳට තේරුම් ගන්නවා යයි කියලා කියන්නේම මෙතනදී පැහැදිලි කරන්නේම වෙන කිසිම කාරණාවක් නෙමෙයි. ඔහුට ඉතාමත්ම දක්ෂයි, ඔහුගේ ධර්ම මාර්ගයේ ඉතාමත්ම දක්ෂ විදියට පිළිట్లా තිබෙනවා. ඒ තමයි තමන්ගේ කය අනුව බලමින් කෙලිස් තවන වීරියෙන් යුක්තව කටයුතු කරනවා. මෙතනදී පැහැදිලි කිරීම කරන්නේම භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානයේ පිළිබඳවයි මෙනෙහි කිරීමක් කරන්නේ. ඒ නිසා කෙලිස් තවන වීරියෙන් යුක්තව ඉතාමත්ම සිහි කල්පනාවෙන් යුක්තව මේ ලෝකයේ තුල තිබෙනා වූ ඇලීම් ගැටීම් සහගත ස්වභාවයක් තිබෙනවා නම් ඒ ඇලිම් ගැටිම් සහගත ස්වභාවය හොඳට අවබෝධ කරගෙන මම මේ ජීවත් වෙන්නේ අඬන වැළපෙන කම්පනයකට පත්වන ලෝකයක් තුල. මෙවැනි ලෝකයක් තුලයි මම ජීවත් වෙන්නේ. මොන හේතුවක් නිසාද මම ජීවත් වෙන්නේ? මෙන්න මේ ස්වභාවයේ தත්ත්‍ය ඉතාමත් මුදින් අවබෝධ කරගත්ත වික්ත පඬිත මිනිසයා. මේ වික්ත පඬිත මිනිසයායි කියලා කියන්නේම පින්වත්නි යම් යම් ආකාරයේ මහා ශාස්ත්‍රයන් හදාරපු පිරිස නෙමෙයි. සමහර වෙලාවට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හෝ උපාධියක් ලබාගත් පිරිස නෙමෙයි, සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට උනත් මේ අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඒ සමහර වෙලාවට ඒ අවබෝධය පෙර සංසාරයේ පුරාවටම අවබෝධයක් ආපු අවබෝධයක් වෙන්න පුළුවන්. ඒ නිසා කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල මේ ශරීරයේ දිහා බලමින්, මේ කය දිහා බලමින් ඔහු ජීවත් වෙනවා.
වේදනාව කියලා කියන එක මොකක්ද කියන එක හොඳට දන්නවා. ඊළඟට තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ මනසට එන්න වූ ක්ලේශ ධර්මයන් මොනවද කියලා කියන එක දන්නවා. මම මේ ගත කරන ජීවිතය තුළ මොනතරම් ගැටීම් සහගත ස්වභාවයන් එක්ක වැළපිලි සහගත ස්වභාවයන් එක්ක ජීවත් වෙනවද කියලා කියන කාරණාව ඉතාමත්ම හොඳට දැනගත් මිනිසයා ඔහු ව්‍යක්තියෙක් පණ්ඩිතයෙක් අර රජ කෙනෙකුගෙන් යම් යම් ආකාරයේහි වරප්‍රසාදයන් සහ නොයෙකුත් දේවල් ලබා ගන්නවා වගේ ඔබත් මේ ධර්මයෙන් පුදුමාකාර විදිහේ ජීවිතයේ සැනසීමක් ගොඩනගාන්නට හැකියාවක් තිබෙනවා. මේ මූලික පූරිකාව පිළිබඳව ඔබට මා සඳහන් කරමින් අද මා මාතෘකා කරගත්ත ගාථා පාඨයට මෙය ඍජුවම සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. බලන්න මේ ගාථා පාඨයට අදාළ වන තාමත්ම හරි අපූරු පූර්ව කතාවක් තිබෙනවා. මේ කතාව තුළ ඔබටත් ඔබේ ජීවිතයේ පිළිබඳවත් මෙන්න මේ කියන ආකාරයකට ධර්ම මාර්ගය හොඳට සොයාගන්නට පුළුවන් නම් ඔබ ව්‍යක්ත පණ්ඩිතයෙක් ඔබ ඉතාමත් දක්ෂ ආරක්‍ෂකයෙක් වගේ ඔබට මේ ධර්මයේ යොදාගෙන ඔබේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි මේකටත් එක කාරණාවක් තිබෙනවා. මා ඔබට සඳහන් කළා පසුගිය දවසක අපේ රටේ දරුවෙක් ජීවිතක්ෂයට පත්වීම සිදුවීම පිළිබඳව. ඊට පස්සේ මීට දවස් දින දෙකකට තුනකට පමණ ඉහතදී අපි දැක්කා සමාජ මාධ්‍යයන් තුළ එක්තරා තරුණ වයසේ ජීවත් වෙච්ච දරුවෙක් ඇය දැරිවියක් ඇය පැවිදි තත්ත්වයට පත් වෙනවා. ඒ පැවිදි තත්ත්වයට පත් වෙන ඒ දැරිවිය මහාන කරන අවස්ථාවේදී මා හිතන්නේ කල්පනා කරන්නේ ඇගේ මව විය යුතු වෙනවා. මව දැඩි ලෙස ශෝකයට කම්පණයකට වේදනාවට පත් වෙමින් හඬා වැළපෙමින් ඒ ගත කරපු ස්වභාවයේ තත්ත්වය. දුවගේ හිස එහෙම නැත්නම් ඒ හිසකෙස් කපලා ඇය මුඩු තත්ත්වයට පත් කරනකොට ඒ හිසකෙස් අරගෙන යම් තැනක තබන විට ඒ අම්මාට ඒක දකිනකොට පුදුමාකාර විදිහේ වේදනාවක් කම්පනයක් ඇති වෙලා තිබුණා. එතනදී බොහෝ දෙනෙක් සඳහන් කරපු කාරණාව තමයි ඒ දියණිය තමන්ගේ ජීවිතයේ තුල අත්හැරීමේ පුරුද්ද ඇති කරගන්නකොට එතනම තවත් කෙනෙක් අඬනකොට වැළපෙනකොට එතන බදාගැනීමේ ස්වභාවය උපාදානී කරන ස්වභාවය එතන දකින්න පුළුවන්. මා ඒ නිසා ඒ කියපු සිදුවීමත් එක තමයි මේ දේශනාවට මේ මූලික කාරණාව පාදක කරගත්තේ. පින්නත් තවත් එතනදී විවේචනයක් කරලා තිබුණා ඉස්සර කාලේ නම් බොහෝ දෙනෙක් එවිනි තැනකදී දරුවෙක් පැවිදි තත්ත්වයට පත් කරනකොට ඒ කහසිවුර දාන අවස්ථාවේදී සමහර වෙලාවට සාදුකාර දෙමින් තමයි බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. නමුත් ඒ සිදුවීම රූපකත්ව වෙලා තිබුණේ ඒ අම්මා විශාල විදියට අඬනකොට වැළපෙනකොට ඒ දියණිය අඬන්නේතු වැළපෙන්නේතු කම්පාවටපත් නොවි ඒ දියණිය සිටිනවා. මා හිතන්නේ දැන් ඇය පැවිදි තත්ත්වයටපත් වෙලා දවස් කීපයක් වෙනවා වෙන්න පුළුවන්. වටපිටාවේ ඉන්න බොහෝ දෙනෙක් Tamange අතේ තිබෙන්නා වූ ජංගම දුරකතන වලින් පටිගත කිරීම තමයි බොහෝ දෙනෙක් කළේ. මම දැක්කේ නැහැ, පේන්න තිබුණ නැහැ බොහෝ දෙනෙක් සාදුකාර දෙනවා කියන එක. නමුත් ඒ සිදුවීම තිබෙන අවස්ථාවේදී අපි ඒ ස්ථානයේ නොසිටපු නිසා අපිට ඒ ගැන කිසිවක් කියන්න හැකියාවක් නැත්තේ නෑ. කොහොම නමුත් අපිට පේනවා එතකොට එකක් අත්හැරීම තුළ සහ අනිත් පැත්තෙන් අපි අල්ලා ගැනීම තුළ අපිට පේනවා එක්තරා ආකාරයක ගැටීම් සහගත ස්වභාවයක් තිබෙනවා. අත්හරිනකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අල්ලා ගන්නකොට අපිට එතන ගැටීමක් තිබෙනවා. බලන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාල පරිච්ඡේදයේ තුළ සැවැත් නුවර එක්තරා කුලගයක ඒ දෙමව්පියන්ට හිටියේ එකම පුත්‍රයෙක්. මේ පියජාතක කියලා සූත්‍ර දේශනාවකුත් අපට මජ්ක්‍ධිම නිකායේ අපිට හම් වෙනවා. බොහෝ අම්මාවරුන්ට තාත්තාවරුන්ට එකම දරුවන් සිටින අවස්ථාවක් තිබෙනවා. ඔබ දන්නවා වර්තමානයේහි තරුණ දරුවන්ට සමහර වෙලාවට ඉන්නෙම එක දරුවෙක් පමණමයි. දරුවෝ 5-6 දෙනෙක් ඉන්නකොට කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්තේ නැහැ. මේට දශක ගණනාවකට උඩදී අපේ බොහෝ පවුල්වල ගම්බද පවුල්වල ජීවත් වෙච්ච අයට දරුවෝ සමහරලාට 6-7 දිනක් සිටිනවා, 9ක් 10ක් සිටිනවා, දරුවෝ 12ක් සිටිනවා. ඉතින් මේ පවුල බොහොම ශක්තිමත්. ඒ අම්මලා තාත්තලා ඉතාමත්ම වාසනාවන්තයි. සමහර වෙලාවට දරුවන් 10 දෙනෙකුගේ 7-8 දෙනෙකුගේ සැලකුම් ලබන වාසනාවන්ත පියවරු වාසනාවන්ත තාත්තලා සිටිනවා. සමහරලාට මේ දරුවෝ කිසිම කෙනෙකුගෙන් ඇගීමක් නොලබන උපස්ථානයක් නොලබන අම්මලා තාත්තලා සිටිනවා.
කොහොම නමුත් මේ මෙතනදී මේ අම්මයි තාත්තයි දෙදෙනාටම එකම පුත්‍රයයි සිටියේ. ඔබ දන්නවා එකම පුතෙක් සිටිනකොට ඒ පුතාට කොච්චර ආදරයක් සෙනෙහසක් ලිංගතුකමක් දක්වනවාද? කිසියම් කෙනෙකුට එක ඇහැක් තියෙනකොට ඒ ඇහැ ආරක්ෂා කර ගැනීම සඳහා අපි නිරන්තරයෙන්ම කල්පනාකාරී වෙනවා. ඇහැට යම් ආකාරයක අනතුරක් සිද්ධ වුණොත් අපට මුළු ජීවිත කාලයම විඳවන්න සිදු වෙනවා. එනිසා එකම පුතෙක් සිටිනකොට තමන්ගේ ඇහැක් ආරක්ෂා කරගන්නවා වගේ තමයි අම්මලා තාත්තලා ඒ දරුවා ආරක්ෂා කර ගැනීම සිද්ධ කරන්නේ. දවසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් මේ කියන නිවසේහි දන් වළඳලා අනුමෙවිනි ධර්මදේශනාවක් කළාට පස්සේ මේ පුංචි දරුවාට හිතෙනවා පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඔබ දන්නම සමහර වෙලාවට කෙනෙකුට පැවිදි තත්ත්වයට පත්වීම සඳහා එක බණපදයක් ඇහෙනකොට පූර්ව වාසනා ගුණය කියලා කියන කාරණාව මතුවලා එනවා. පුංචි දරුවන්ට සමහරලාට වයස අවුරුදු 7 8 9 10 දී උන්ට හැම වෙලාවෙම හැඟීමක් ඇති වෙනවා මට මහණ වෙන්න ඕනේ පැවිදි වෙන්න ඕනේ පැවිදිෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් වන්දනාමාන කරන්න හෝ විනයම් කාරණාවලදී ඒ ඇත්ත සමහර වෙලාවට ඒ විදියටම සිදු වෙනවා. අපටත් අපේ පුංචි කාලයේදී මටත් එවිනෙම ස්වභාවයක් ඇති වුණා. පුංචි වයසේදී පාසලේ අවුරුදු 3 4 5 පන්තිවලදී වයස අවුරුදු 9 10 11 වගේ කාල පරිච්ඡේදයන් තුළ අහචීවරයක් දකිනකොට සමහර වෙලාවට පුදුමාකාර විදිහේ ලොකු ඕනෙකමක් ඇති වුණා පැවිදි තත්ත්වයට පත් වෙන්න. ඒ නිසා දෙමව්පියන්ගේ මුල් කාලයේදී යම් ආකාරයක අවසරයක් නොලැබුණත් නමුත් දැඩි ඕනෙකම නිසාම අපිත් පැවිදි තත්ත්වයට පත් වුණා. ඒ මා හිතන්නේ කල්පනා කරන්නේ එකම පවුලක ජීවත් වෙන අපි දරුවෝ 7 දෙනෙක් අපේ පවුලේ. එතකොට 6 දෙනෙකුට එවිනි සිතුවිල්ලක් ඇති වෙන්නේ නැති වෙනකොට එහෙම නැත්නම් ඔවුන්ගේ සිත්වලට එවිනි සිතුවිල්ලක් ඇති නොවුණු අවස්ථාවකදී එකම දරුවෙක් විතර සිටින එහෙම නැත්නම් පවුලේ 7 දෙනාගෙන් එක්කෙනෙකුට පමණක් එහෙම නැත්නම් මට පමණක් මේ සිතුවිල්ල ඇති වුණේම මා කල්පනා කරන්නේම පෙර සසර පුරාවටමත් මේ ධර්මයේ පිළිබඳව අපේ සිත් තුළ තිබිලා තිබෙනවා. සමහර වෙලාවට අපි පැවිදි තත්ත්වයට පත් වෙන්න ඇති. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන්න ඇති, විවිධාකාර විදිහේ පොද පූජාවන් පවත්වන්න ඇති, ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඇති. මේ සියලුම කරුණු කාරණාවන් බලනකොට අපිට පේනවා ඒවා එක්තරා ආකාරයකට සාංශාරික වශයෙන් පුරුදු විදිහට තමයි වෙලා තිබෙන්නේ. කොහොම නමුත් මේ පුංචි දරුවාටත් ධර්මයේ දේශනා කළාට පස්සේ ඔහුගේ සිත් තුළ තිබිච්ච දැඩිම කැමැත්ත තමයි පැවිදිින් නොනෑ කියලා කියන කාරණාව. සාමාන්‍ය තින ස්වභාවයේ தත්තේ තමයි එවැනි පැවිද්දක් ඇති කරගන්නට කිසියම් දරුවෙකුගේ සිතක් තුළ එවැනි සිතවිල්ලක් ඇති වෙනකොට අපි මුලින්ම කරන්න අපේ අම්මා තාත්තට ඒ කාරණාව පැහැදිලි කරනවා. අම්මා තාත්තට ඒ කාරණාව පැහැදිලි කරලා අම්මා තාත්තගේ අවසරය අපි ලබා ගැනීම කරනවා. මේ පුංචි දරුවත් මේ විදිහටම කල්පනා කරමින් අපට පේනවා මේ අම්මා තාත්තගෙන් පැවිදි වෙන්න ඕනේ කියලා ආයාචනය කිරීමක් කරනවා. නමුත් පින්වත්නි අපට පේනවා ඒ ආයාචනය එතරම්ම දෙමව්පියන්ගේ කැමැත්තට රුචිකත්වයට ගෝචරිත කරනාවක් නෙමෙයි. දෙමව්පියන් නිරන්තරයෙන්ම කියා සිටියේ පුතේ පැවිදි තත්ත්වයට පත් වෙන්න එපා, අපට පවුලට සිටින්නේ ඔබ පමණමයි. සමහරලාට නොයෙක් දේවල් කියන්න ඇති. අපි වයසට ගියපුවහම අපිව බලා කියා ගන්න සිටින්නේ ඔබ පමණමයි. ඒ නිසා ඔබ පැවිදි තත්ත්වයට පත් වෙන්න එපා. මේ හරි හම්බ කරන බොහෝ දේවල් ඔබටයි මේ සකස් කරන්නේ. ඒ නිසා මේ ආකාරයක නොයෙකුත් දේවල් කිව්වත් නමුත් මේ සිතුවිල්ල ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දරුවගේ සිත් තුළ වැඩෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී මේ දෙමව්පියන් දෙදෙනා තාමත් කල්පනාකාරී විදියට මේ දරුවා තමන්ගේ නිවස ඇතුළේ තියාගෙන ආරක්ෂා කරනවා. ස්වාම පුරුෂයා එහෙම නැත්නම් තාත්තා ගෙයින් පිටට යනකොට තමන්ගේ බිරිඳට එහෙම නැත්නම් මේ අම්මාට කියලා යන්නේ පුතා කොහාටවත් යවන්න එපා, කිසිම පිටතනකට යවන්න එපා. ඒ නිසා ගේ ඇතුළෙම දරුවා රැකගන්න කියලා මේ විදිහට ආයෝජනා කරමින් යනවා. අම්මා ගෙයින් පිටට යනකොට තාත්තට කියනවා දරුවා ආරක්ෂා කරගන්න කියලා. දවසක් මේ තාත්තා ගෙයින් පිටට ගියපු වෙලාවේදී අම්මා දොර හරස් කරමින් කිසියම් ආකාරයක යම් කටයුත්තක ඒ අම්මා නිරත වෙලා සිටිනවා. සමහරලාට රිදි කැබැල්ලක් වීනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී මේ පුංචි දරුවා යම් උපක්‍රමයකින් අම්මට කියනවා අම්මේ මට වැසිකිළියට යන්න අවශ්‍යයි, එහෙම නැත්නම් ශරීරක්‍ෘතිය කරන්න අවශ්‍යයි, මට එළියට යන්න අවශ්‍යයි කියලා ඉඩ ලබාගෙන මේ දරුවා එළියට යනවා. මේ දරුවා දුවගෙන දුවගෙන ගිහිල්ලා
යාසන්නේම තිබිච්ච විහාරස්ථානෙට ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේලාට වැඳ වැටිලා කියනවා අනේ ස්වාමීනි කොහොම හරි මාව පැවිදි කරන්න කියලා. මේ භික්ෂුන් වහන්සේලාට තේරෙනවා මේ පුංචි දරුවාට කිසියම් වාසනා ගුණයක් තිබෙනවා. මේ වාසනා ගුණයේ තමයි පැවිදි තත්ත්වයට පත් වෙන්න ඕන කියන කාරණාව. ඒ නිසා මේ දරුවා පැවිදි කරනවා. තාත්තා ගෙදර ඇවිල්ලා පුතා බලනවා. පුතා ඇත්තේ නැහැ. අම්මගෙන් අහනවා කොයි පුතා කියලා. අම්මා කියනවා පුතා එළියට ගියා. ආපහු ගියතුලට ආවේ නැහැ. හැම තැනම හොයලා හොයලා බැලුවා. නමුත් පුතා ඉන්න තැනක් හොයාගන්න බැරි වුණා. මේ සොයාගෙන සොයාගෙන එනකොට මේ විහාරස්ථානයේහි මේ පුංචි දරුවා පැවිදි තත්ත්වයට පත් වෙලා මේ අම්මයි තාත්තයි දැඩි ලෙස කම්පාවට පත් වෙනවා, වේදනාවට පත් වෙනවා. ඒ නිසා තාත්තා හිතනවා, කල්පනා කරනවා, දරුවා නැතුව මට මේ නිවස තුළ ජීවත් වෙන්න බෑ. දරුවා මතක් වෙන මොහොතක් මොහොතක් පාසාම මට ඇති වෙන්නේ ලොකු වේදනාවක්, දුකක්. ඒ නිසා දරුවා ඉන්න තැනම ගිහිල්ලා මම පැවිදිනවා කියලා ඒ තාත්තා පැවිදි වෙනවා. ඊට පස්සේ අම්මා විතරක් මේ නිවසේ තනි වෙනවා. අම්මත් අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. මට ස්වාමි පුරුෂයත් නැහැ, මට දරුවත් නැහැ. ඒ නිසා මමත් ගිහිල්ලා පැවිදිනවා කියලා මේ තුන් දෙනාම එකම තැන පැවිදි වෙනවා. දැන් ඔබ හිතන්න, කල්පනා කරන්න, පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටත් අප විවිධ මාධ්‍ය ඔස්සේ දැක්කා එකම පවුලේ පිරිස් එකම තැන පැවිදි තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා. පයයි කිසිම කෙනෙක් විවේචන ලක් කිරීමක් කරන්නේ නැහැ. මම දන්නේ පිරිස මොන විදිහට ජීවත් වෙනවද, කොයි විදිහට ජීවත් වෙනවද කියලා. නමුත් මේ තථාගතයන් වහන්සේ මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා ඊට වඩා වෙනස් කරනාවක්. ඒකට බලන්න, දැන් පුතත් පැවිදි වෙලා, අම්මත් පැවිදි වෙලා, තාත්තත් පැවිදි වෙලා දැන් එකම තැනක ජීවත් වෙනවා. දැන් ඒයත්තු ගෙදර ජීවත් වෙනකොට ජීවත්වච්ච ස්වභාවයත් එක්ක බලනකොට ඒ තුන් දෙනාම ඉතාමත්ම හොඳින් කාල බීලා hina වෙලා ජීවත් වෙනවා. දැන් මේ පැවිදි තත්ත්වයට පත් වුණායයි කියලා කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. දැන් අවශ්‍ය වුණේ දරුවත් එක්ක මේ අම්මයි තාත්තයි දෙන්නට ජීවත් වෙන්න. ඒ නිසා ඔවුන් අර පැවිදි මාර්ගය මේ කියන කාරණාව පිළිබඳව අවබෝධයක් නැතිව අම්මයි තාත්තයි දෙන්නත් එක්තරා ආකාරයකට පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ අය කරන්නේම උදේ ඉඳලා රෑ වෙනකම් එකිනෙකා කතා බහ කරමින්, ඒ වගේම ආදරෙන් සෙනෙහසෙන් ලිංගතුකමින් බැඳිලා ජීවත් වීම. මෙන්න මේ කාරණාව අනිකුත් භික්ෂුන් වහන්සේලාට ඉතාමත් හොඳින් පෙනෙනවා. ඒ වෙලාවේදී බොහෝ භික්ෂුන් වහන්සේලා මේ තුන් දෙනාටම ආවාද කරනවා, මේ විදියට මේ ශාසනයෙහි පැවිදි තත්ත්වයට පත් වෙලා එකම පවුලේ පිරිසක් පැවිදි තත්ත්වයකට පත් වෙලා මේ විදියට කටයුතු කරන්න එපා. ඒක ඔබට ගැළපෙන කාරණාවක් නෙමෙයි. ඒ නිසා මේ බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ අපිට එකිනෙකා දකින්න නැතුව ඉන්න බෑ. අපි එකිනෙකාට අපිට ඈත් වෙලා ජීවත් වෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි එකිනෙකා අතර අම්මයි පුතයි එහෙම නැත්නම් මේ තුන් දෙනා අතරම තිබෙන්නේ පුදුමාකාර විදිහේ ලිංගතුකමක්, බැඳීමක්. මේ කියන කාරණාවන් භික්ෂුන් වහන්සේලාට ඉතාමත් හොඳින් දැනගන්න ලැබුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මෙන්න මේ ආකාරයකට මෙන්න මේ පිරිසක් පැවිදි තත්ත්වයට පත් වෙලා ඒ අය ඔක්කොම එකට ජීවත් වෙන්නේ. අපි කිව්වා මේ පිරිසට වින් වෙලා ජීවත් වෙන්න කියලා. නමුත් ඔවුන් සඳහන් කරන්නේ අපිට එකිනෙකාට ප්‍රියමනාප ප්‍රීතියට බලා ගනිමින් එකිනෙකා අතර අපේ සුහද සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් දුක සැප බෙදාගෙන අපිට ජීවත් වෙන්න ඕන. අපි ගෙදර ජීවත් වුණත් එකයි, මෙතන ජීවත් වුණත් එකයි. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ මේ පිරිස කැඳවලා විමසා සිටිනවා, ඔබලා මේ විදිහට ජීවත් වෙනවද? භාග්‍යතුන් වහන්සේට ඒ පැවිදි තත්ත්වයට පත් වෙච්ච අම්මයි තාත්තයි පුතයි උත්තර දෙන්නේ, එහෙමයි ස්වාමීනි කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වඩාත් වටිනාම ගැඹුරුම කාරණාව, සංසාරයේ තුල ඔබවත් මමත් මේ සසර ගමන දික් කරන්නට හේතුන කාරණාව භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළා. ප්‍රියන් නොදැකීම කියන එක අපි වඩාත් ප්‍රිය තත්ත්වයට පත් කරන බොහෝ දේවල් මේ ලෝකයේ තුල තිබෙනවා. ඔබට මා මේ දේශනාවේදී සඳහන් කාරණාවන් පැහැදිලි කරන්නම් අටුවා විස්තරව සහිතව. එතකොට ලෝකයේ තුල තිබෙනා වූ බොහෝ ප්‍රියමනාප දේවල් කිසියම් කෙනෙකුට දකින්නට නොලැබෙනවා නම්, ඒ වගේම අපිට ජීවිතයේ තුල අපි ප්‍රිය කරන දේවල් අපිට දකින්න ලැබෙනවා නම්, අපි ජීවිතේට කවදාවත් බලන්ට අහන්ට දකින්න නොලැබෙන දේවල් අපේ ඇස් කන් වලට අපිට පේනවා නම් අහන්ට දකින්න ලැබෙනවා නම්, වඩාත් ප්‍රිය කරන දේවල් අපිට අහන්ට දකින්න නොලැබෙනවා නම්, මේ දෙක තුලදීම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක උපදිනවායයි කියලා කාරණාව.
ඒ නිසා කිසියම් සත්‍යයක් මේ සංසාරයේ තුල මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ප්‍රිය අප්‍රිය භාවයක් ඇති කරගත්තොත් ඒ අප්‍රිය භාවය ඇති කරගත්ත කෙනාටම සසරෙහි දුක ඇති වෙනවා කියන කාරණාව පින්වත්නි පැහැදිලි කරමින් භාගිතුන් වහන්සේ අයෝගී යුඤ්ඤ මන්ථානං යෝගස්මින්ච අයෝචියං අත්තං හිත්වා පියග්ගාහි මේ ආදී වශයෙන් මේ ගාථා පාඨය සඳහන් කරනවා. මේ මුලින් සඳහන් කරපු ගාථා පාඨය තුල සඳහන් කළේ වඩාත් හොඳින් අවබෝධය කරමින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. කිසියම් කෙනෙක් ඔබට මා මේක පැහැදිලි කරලා දෙන්නම් විස්තරාත්මක විදියට. කිසියම් කෙනෙක් නොයේදී යුතු තැන, එහෙම නැත්නම් අපි කිසියම් තැනක ඇලීම ගැටීමක් ඇති නොකරගත යුතු තැනක කිසියම් කෙනෙක් එතන ගිහිලා ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒ වගේම ඒ ඇලීම ගැටීම නිසාම ඒ පුජ්‍යලයාට යම් ආකාරයක ජීවිතයේ අනර්ථයක්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ අපි මේ කිසියම් තැනක ගිහිල්ලා ඇලෙනවා නම් කිසියම් තැනක ගිහිල්ලා අපි සම්බන්ධතාවක් ඇති කරගන්නවා නම් කිසියම් තැනක ගිහිල්ලා අපි ගැටීමක් ඇති කරගන්නවා නම් ඒ කිසියම් ස්ථානයේ මොකක්ද කියලා කියන එක පැහැදිලි කරනවා. එතනදී අපිට යම් ආකාරයක දුකක් ජීවිතය තුළ ඇති වෙනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථා පාඨෙදි සඳහන් කරන්නේ මා පියේහි සමාගංචි අප්පිහි උදාචනං පියාණං අදස්සනං දුක්ඛං අප්පියාණං ච දස්සනං. මේ ප්‍රියං සමගද අප්‍රියං සමගද කිසි කලෙකවත් එක් වෙන්න එපායයි කියලා සඳහන් කළා. දැන් එතකොට මේක බොහොම ගැඹුරු කාරණාවක්, බොහොම නුවණින් ඔබ මෙනෙහි කරගත යුතු කාරණාවක්, නුවණින්ම දැනගත යුතු කාරණාවක්. හේතු මොකක්ද බලන්න මෙතන සඳහන් කළේ ප්‍රියං සමගත් අප්‍රියං සමගත් කිසි කලෙකවත් එක්කව වෙන්න එපා. ඇයි එක්කව වෙන්න එපා කියලා කිව්වේ? එතන දුකක් ඇති වෙනවාමයි. කොහොමද දුක ඇති වෙන්නේ කියන කාරණාව මම ඔබට පැහැදිලි කරන්නම්. අර මුලින් සඳහන් කරපු කතා ප්‍රවෘත්තිය තුලත් තියෙන්නේම ඒ කාරණාවම තමයි. එතකොට කිසියම් කෙනෙක් කිසියම් ආකාරයක තමන්ගේ ජීවිතයේ තුල ප්‍රියන් සහ අප්‍රියන් දෙක තුල අපිට දුකක් ඇති වෙනවා. ප්‍රියන් නොදැකීම නිසා අපිට දුකක් ඇති වෙනවා. අප්‍රිය මිනිස්සු පුජ්‍යලයන් මසු දැකීම නිසාත් අපිට දුකක් ඇති වෙනවා. ඒ නිසා එතනදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළේ ප්‍රියන් සමගත් අප්‍රියන් සමගත් ඇලීමක් ඇති කරගන්න දෙපා, ගැටීමක් ඇති කරගන්න දෙපා. ඒ නිසා තස්මා පියන්න කෛරාත පියාපායෝ හි පාපකෝ ගන්ත්වා තේසං විජ්ජන්ති ඒසං නත්ති පියාපියන්ති. කිසියම් ආකාරයක කිසියම් දෙයකට ප්‍රියක් කරන්නේ නැද්ද? ඒ වගේම ප්‍රියන්ගෙන් වෙන්වීම කියන එක ලාමකේය කියලා කියන එක තේරුම් ගන්නවා නම් එවිනි පුජ්‍යලේකට කිසිදු ආකාරයක දුකක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා ප්‍රියන්ට ඇලීමත් ඒ වගේම අප්‍රියන් සමග ගැටීමත් කියන කාරණා දෙක ජීවිතය තුළ තියෙන දුකක් ඇති වෙනවා. ප්‍රියන්ට ඔබ ප්‍රියභාවයක් දක්වන්නේ නැත්නම්, අප්‍රියන්ට ඔබ ගැටීමක් ඇති කරගන්නේ නැත්නම් එතන ඔබට ජීවිතයේ නිවීමක් ඇති වෙනවා. දැන් බලමු මේ යම් ආකාරයක අටුවා විස්තරවල සඳහන් කරපු කාරණාව අපි කොහොමද තේරුම් ගන්නෙ කියලා. අයෝගී යුංචරං අත්තහනම්. මේ කිසියම් තැනක ඇලෙන්න එපා කියලා කිව්වා, යන්න එපා කියලා කිව්වා. මේ අයෝගී කියන වචනේ වඩාත් හොඳින් පැහැදිලි කිරීමක් කරනවා. කිසියම් මිනිස්සෙක් කිසියම් සත්ත්වයෙක් කිසියම් තැනක ගිහිලා තමන්ගේ ජීවිතය තුළ ඇලීමක් ඇති කරගන්නවා නම් ඒ ඇලීම ඇති කරගත් තැන තමන්ට යම් ආකාරයක ජීවිතේ විනාශයක් තිබෙනවා. මේ ඇලීම ඇති කරගන්නා තැන් විදියට අටකතාව පින්වත්නි පැහැදිලි කිරීමක් කරනවා. විශේෂයෙන් වෙසගණන් සිටින තැන්, එහෙම නැත්නම් අපි සඳහන් කරන්නේ ගණිකාවන් සිටින තැන්, ඒ වගේම කිසියම් කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂය අත්තරපු යම් බැඳපු කාන්තාවක් සිටිනවා නම් එවැනි තැනකටත් කිසියම් කෙනෙක් යනවා නම් එතනදී තයාට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා. ඒ විතරක්ම නෙමෙයි, කිසියම් නිවසක කිසියම් කාන්තාවක් දීගතලා ගිහිලා නැතුව තනියම හුදකලාවේ ජීවත් වෙනවා නම් එවැනි තැනකටත් කිසියම් මිනිසෙක් නොයා යුතු වෙනවා. ඒ වගේම කිසියම් ස්ථානයකද නපුන්සිකෙක් වාසය කරනවා නම්, ඒ වගේම මිහිනින් මහන්සලා සිටින තරක් තිබෙනවා නම් එවැනි තැනකට කිසියම් මිනිසෙක් නිරන්තරයෙන්ම යනවා නම් අපි හිතමුකෝ කෙලිස් බරිත සත්‍යයක් කිසියම් අවස්ථාවකදී ඒ ස්ථානයකට ගමන් කිරීමක් කරනවා නම් එවැනි අවස්ථාවකදීත් පින්වත්නි ඔහුට තමන්ගේ කෙලිස් බරිත ස්වභාවය ඇති වෙනවා. ඒතර බලන්න මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා පින්වත්නි, විශේෂයෙන් මත්පැන් සාලවන් තිබෙන තැන්, ඒ වගේම රාසොඳුන් සිටින තැන්, ඒ වගේම මිහිණින් වහන්සලා සිටින තැන්, ඒ වගේම යම් ආකාරයකින් හුදකලාවේ තනියම විවාහ විච්චි නොවිච්චි කාන්තාවක් සිටින තැන්,
නපුන්සකයන් සිටින තැන්. මෙන්න මේ කියන තැන් මේ ධර්මයේ තුළ පෙන්නුම් කිරීමක් කරනවා, අටුවා විස්තර කිරීමක් කරනවා අයෝග කියන වචනය. එතකොට මේ අයෝග කියලා කිව්වේ කිසියම් කෙනෙක් තමන් නොයදිය යුතු තැන්, එහෙම නැත්නම් තමන් ගමන් නොකළ යුතු තැන් විදිහට තමයි සඳහන් කළේ. හේතුව මොකද? කිසියම් ආකාරයක ධර්ම මාර්ගය තුළ ගමන් කරන පුජ්‍යලයක පැවිද්දෙක් වෙන්න පුළුවන්, සිල්ලෙතෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයක පුජ්‍යලයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම කෙනෙක් එවැනි ස්ථානයකට ගියාට පස්සේ, ඒ එවැනි ස්ථානයකට ගියපු අවස්ථාවකදී ඔහුගේ සිත ඒ තැන්වල ඇලෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා එතනදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ අයුනිසෝ මනසිකාර්ය, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් ස්වභාවයෙන් තොරව ජීවත් වීම. හේතු ඇයි? අයුනිසෝ මනසිකාර ස්වභාවයකට තත්ත්වයකට පත් වෙනකොට කිසියම් මිනිසෙක් එවැනි තැනකට ගියපුවාම එවැනි තැනකදී ඔහුගේ සිත නිරන්තරයෙන්ම තමන්ගේ සිත ඒ තැන්වලට ඇදිලා යනවා. නිරන්තරයෙන්ම තමන්ගේ සිත එවැනි තැන්වලට ඇදිලා යනකොට තමන්ගේ ජීවිතයේ තුල එතනදී ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. තමන් නොදනුවත්වම ඒ තැන්වලදී සසරට ඇද දැමීමක් සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනා මෙතනදී මේ අයුනසෝ මනසිකාර්යය කියලා කියන්නේ හේතුව මොකක්ද? මෙවිනි තැනකට ගියාට පස්සේ තමන්ගේ ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தත්ති තමන්ට වටහා ගන්න ලැබෙන්නේ නැහැ. තමන් කරන්න කියන්නේ මොකක්ද කියලා කෙනෙක් දන්නේ නැහැ. ගණිකා නිවාසයක් සිටින තැනකට කිසියම් මිනිසෙක් දිගටම පුරුද්දක් විදියට යන්න පටන් ගත්තොත් එහෙම, වැරදි ආකාරයකට තමන්ගේ ජීවිතය තුළ ගමන් මාර්ගයක් ඇති වුණොත් එහෙම, ඔහු කරන්න කියන්නේ මොකක්ද කියලා කෙනෙක් ඔහුට අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනා මේ අයුනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ මොකක්ද කියලා ගැන තවදුරටත් විස්තර කිරීමක් කරනවා. කිසියම් මිනිසෙක් මේ ලෝකයේ තුල අනිත්‍ය තිබෙන දේවල් ඔහු නිත්‍ය විදිහට සලකනවා. ඒ වගේම දුක්ඛ තත්ත්වයකට පත් වෙලා තිබිච්ච දේවල් ඔහු සුඛ ස්වභාවයකින් ඔහු දක්වනවා. ඒ වගේම අනාත්මයක් විදිහට තිබෙන දේවල් ආත්මය විදිහට සලකනවා. ඒ වගේම අසුභයයි කියලා යම් කිසි දෙයක් තිබෙනවා නම් ඔහු සුභයයි කියලා ගන්නවා. ඒ නිසා මේ නුමනින් මෙනෙහි කිරීමකින් තොරව යම් යම් ආකාරයේ කටයුතු කිරීම නිසා සසර තුළ මිනිසෙකුට යම් දුක්ඛිත සහගත ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඔහු අනිත්‍ය කියලා කියන එක දන්නේ නැහැ. ඒ වගේම දුක කියලා කියන්නේ මොකක්ද කියලා කෙනෙක් දන්නේ නැහැ. අනාත්ම කියලා කියන එක දන්නේ නැහැ. කොටිම කිව්වොත් එහෙම ත්‍රිලක්ෂණයේ පිළිබඳව අනවබෝධයක් තියෙන මිනිසෙක් හැම වෙලාවක් තුළදීම තමන්ගේ ජීවිතයේ තුළ යම් යම් ආකාරයේ ගැටීම් සහගත ස්වභාවයන් තිබෙනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කිසියම් කෙනෙක් කිසියම් ආකාරයකින් තමන්ගේ ජීවිතයේ තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ස්වභාවය හොඳට අවබෝධ කරගන්නවා නම්, ඒ වගේම ලෝකයේ තුළ අසුභයයි කියලා තිබෙන දේවල් ඔබ සුභ විදිහට ග්‍රහණය කරගන්නකොට, ඒක දකිනකොට ඔබේ යෝනිසෝ මනසිකාරය ඉතාමත් හොඳින් වඩා වර්ධනය කරගන්න පුළුවන්. පනවතව සඳහන් කරන්නම් මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ ලෝකයේ තුළ කිසියම් ආකාරයක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණියත්, ඒ වගේම කිසියම් දේවල් වල තිබෙනා වූ අසභවාදී ස්වභාවයත් එයා ඉතාමත් නුවණින් යුක්තව එයා මෙනෙහි කරනවා නම් දකිනවා නම් එයා යෝනිසෝ මනසිකාරය තුළ ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. බලන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුන මේ ගාථා පාඨය තුළදී දැන් මෙවිනි ස්වභාවයක් නැති වෙනකොට මිනිසු ලෝකයේ තුළ තිබෙනා වූ ඉතාමත්ම ප්‍රියමනාපෝ දේවල් හැම විලාවක් තුළදී මෙයා ප්‍රියමනාප විදියටම ගන්න උත්සාහ කිරීමක් කරනවා. අපි දන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා මේ කියන සියලුම දේවල් තමයි මිනිස්යාගේ පංචින්ද්‍රියන් පිනවන්න තිබෙන දේවල්. එතකොට මොකක්ද මේ කියපෝ මූලික කතා ප්‍රවෘත්තිය තුළ මේ මූලික අටුවාවන් විස්තරත් එක්ක බලනකොට, ඇයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මේ ප්‍රියං සමග එක්ව වෙන්න එපායි කියලා? මෙතනදී මේ මාපිහි සමාගංචි අප්පිහි කුදාචනං ප්‍රියම් සමගත් අප්‍රියම් සමගත් එකහු වෙන්න එපා කියලා කිව්වා. හැබැයි තාමත්ම හොඳ යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනෙකුට, ප්‍රඥාවන්ත ස්වභාවයක් තියෙන කෙනෙකුට, එයා ඉතාමත්ම හොඳින් වටහා ගන්නවා මේ ලෝකයේ තුළ ඇත්ත தත්ත්වය කුමක්ද, ඒ වගේම බොරුව කුමක්ද, අපි ජීවත් වෙන ස්වභාවය කුමක්ද, මා කල යුත්තේ කුමක්ද, මගේ ජීවිතයේ තුළ ගමන් කල යුතු පුහුණු කරගත යුතු මාර්ගය කුමක්ද කියලා කියන එක එයා ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්නවා. එහෙම අවබෝධ කරගන්නට බැරි වෙච්ච කෙනෙක් නිරන්තරයෙන්ම සසර තුළට අවශ්‍ය කරන ඒ දුක්ඛ දෝමනසයන් ඇති කරන්න අවශ්‍ය කරන දේවල්මයි සකස් කරගන්නේ. දැන් බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ ප්‍රිය වූ දේවල් පිළිබඳවත් ඇලෙන්න එපා කියලා කිව්වා. ඒ වගේම අප්‍රිය දේවල් පිළිබඳවත් ඔබේ යම් ආකාරයක ගැටීමක් ඇති කරගන්න එපා කියලා කිව්වා. ඇයි? හේතුව කුමක්ද?
ප්‍රියදේවල් විදියට සඳහන් කළා තිබෙන්නේ ඔබට ඔබේ සිත් ගත්ත දේවල්. ඔබ දන්නවා සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වන විට ඔබ සිත් ගත්තම දේවල් තිබෙනවා. ඔබේ මව්පියන්, අමුදරුවන්, ඒ වගේම දැතිදස්සන්, ගවමයිසාදී ඔබේ මිලමුදල් මේ සියලුම දේවල් රන් රිදී මුතු මැණික් බතු පිටි ගේ දොර මේ ඔක්කොම දේවල් ඔබ ඔබේ ප්‍රියමනාප භාවය ඇති කරගන්න දේවල්. බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කළේ මේ ප්‍රිය වූ දේවල් වලට ඇලෙන්න එපා කියලා. ඇයි ප්‍රිය වූ දේවල් වලට ඇලෙන්න එපා කියලා කිව්වේ? ඒ ප්‍රිය වූ දේවල් තුල තමයි අපට තිබෙන්නේ තෘෂ්ණාව ගොඩ නැගීම තියෙන්නේ. එතකොට මේක ඉතාමත්ම දීර්ඝ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. අපි ලබන සතියේදී මේ කාරණාව පිළිබඳව නැවතත් ඔබට මා විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රියන් සමගත් අප්‍රියන් සමගත් කිසිදාක තුෙන්න එපා. හේතු මොකද? ඒ ප්‍රියන් අප්‍රියන් දෙක තුලදීම අපිට දුකක් ඇති වෙනවා කියන කාරණාව වඩාත් හොඳින් තවදුරටත් අපිට පැහැදිලි කරන්න පුළුවන්. පින්වත්නි බලන්න, එතකොට මේක කෙටියෙන් සංක්ෂිප්තව මම සඳහන් කරන්නම්. ප්‍රමාපි සමාගංචි අප්පිහි කුදාචනං කියලා සඳහන් කළේ ප්‍රිය වූ දේවල්. අපි අම්මා තාත්තට යම් ආකාරයක ප්‍රේමනාප ස්වභාවයක් දක්වනවා. අඹදරුවන්ට, දැසිදස්සන්ට, ගහමයි සාදෙන්ට ඔබේ මිලමුදල් සහ අනිකුත් බොහෝ දේවල් වලට ඔබ ඇලීම ඇති කරගන්න, පාදානීය කරගන්න, ග්‍රහණය කරගන්න, මමත්වයෙන් යුක්තව සියලු දේවල් ග්‍රහණය කරගන්න, ග්‍රහණය කරගන්න ඔබට එතන දුකක් තිබෙනවාමයි. හේතුව මොකද? ඔබ යෝනිසෝ මානසිකාරයෙන් නිමියව ජීවත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව ඔබ දන්නේ නැහැ. ඒ වගේම සුබයයි කියලා හිතාගෙන ඔබේ මනස පිනවනවායයි කියලා කියන කාරණාව තුළ ඒ තුළ තිබෙනා වූ ගැඹුරු ස්වභාවය ඔබට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අප්‍රිය දේවල් කියලා සඳහන් කළේ කුමක්ද? අප්‍රිය දේවල් කියලා සඳහන් කළේ ඔබට ප්‍රතිපක්ෂව සිටින දේවල් පිරිස. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම ඔබට ජීවිතයේ සතුරු ඉන්නවා නම් ඒ සතුරන් එක්ක යම් ආකාරයක අපිට එකහු වෙන්න සිද වුණොත් එහෙම අප්‍රිය වස්තුන් සමග ඒ වගේම අප්‍රිය දේවල් ඇහන්ට දකින්ට ලැබෙන හැම වෙලාවක් තුළදීම ඔබට එතනත් යම් ආකාරයක දුකක් වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ කාරණා දෙක තුළදීම මොකක්ද ඇති වෙන ස්වභාවයේ தත්ති? ප්‍රිය වූ දේවල් ඇති වෙනකොට ප්‍රිය වූ දේවල් තුළ ඔබේ සිත තුළ රාගයක් උපදිනවා. අප්‍රිය දේවල් ඔබ දකිනකොට ඔබේ ජීවිතය තුළ දේශයක් උපදිනවා. පින්වත්නි, අපි මේ ලෝකයේ තුළ අපි ජීවත් වෙන්නේ රාගයත් දේශයත් එක්ක. ඒතර රාගයත් දේශයත් මෝහයත් කියන මූලික කාරණා තුන තමයි සිද්ධාන්තයක් විදියට අපේ ධර්මයේ තුළ උගන්වන්නේ. අපේ මනස යම් ආකාරයක විකෘති තත්යකට පත් කරන, අපේ ජීවිතය එක්තරා ආකාරයකට විකෘති තත්යකට පත් කරන, අපේ ජීවිතය එක්තරා ආකාරයකට වෙහෙසකර තත්යකට පත් කරන කාරණාවක් විදියට සඳහන් කරන්නේ රාගයත් දේශයත් මෝහයත් කියන මේ මූලික කාරණා තුනම. බලන්න, එතකොට ප්‍රියං සමග එකහුවීම තුළ රාගය උපදිනවා, අප්‍රියං සමග එකහුවීම තුළ අපි දේශය උපදිනවා. පින්නත්නි, මෙන්න මේ කියන කාරණා දෙක අපි ලබන සතියේදී ඔබට මා විස්තරාත්මක විදියට සඳහන් කරන්න කැමති. ඒ නිසා අපි කොච්චර එකට එකහු වෙලා ජීවත් වුණත්, අපි ප්‍රියමනාප විදිහට ජීවත් වුණත්, බලන්න මා සඳහන් කරපු කාරණාව, අර දියණිය පැවිදි තත්ත්වයට පත් වෙනකොට ඒ දියණිය තමන්ගේ ජීවිතය තුළ අත්හැරීමේ පුරුදු යම් තාක් දුරට ඇති කරගෙන එයා පැවිදි තත්ත්වයට පත් වෙනකොට එයාව අත්හැර ගන්නට බැරුව තමන්ගේ දියණියයි කියලා කෙන හැඟීම ඇති කරගත්ත ඒ අම්මට විශාල දුකක් වේදනාවක් තිබෙනවා. නමුත් අපිට පේනවා ප්‍රිය දේවලුත් අප්‍රිය දේවලුත් අපට ජීවිතයේ තුළ කවදරි දවසක අපිට අත්හරින්න සිදු වෙනවා, අත්හැරලා යන්න සිදු වෙනවා. ඒත් මේ ලෝකයේ තුළ අපි ග්‍රහණය කරගත්ත බොහෝ දේවල් තුළ, අපි ඇති කරගත්ත බොහෝ දේවල් තුළ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණිය නොදකින නිසාම ජීවිතයට විශාල දුකක් වේදනාවක් ගැටුමක් තිබෙන බවත් අපි අවබෝධ කරගත යුතු වෙනවා. එනිසා ජීවිතයේ සමහර වෙලාවට බොහෝ ප්‍රශ්න, ගැටලු සහ නොයෙකුත් දේවල් වලට මැදිවිච්චි ඔබට ඔබේ ජීවිතයේ තුළ හැම වෙලාවක් තුළදීම යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව, එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් ඔබට ඔබේ ජීවිතේ කවදාවත් ඔබට අඬන්න බැලපෙන්න සෝ කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබට ධර්මීය ශක්තිය කෙනෙක් ජීවිතය තුළ තිබෙනවා. එනිසා ජීවිතේ හැම දෙයකටම තනියෙන් මෝන දෙන්න වෙන සිදුවෙන දවසක් ඇති වෙනවා. එනිසා අපි තනියම හුදකලා වෙලා ජීවත් වුණත්, පිරිසක් එක්ක ජීවත් වුණත්, අවසානයේදී අපිට සිදුවන්නේ තනියම හුදකලා වෙලා ජීවිතය ගත කරන්නට, මරණයට තනියම මෝන දෙන්න සිදුවෙන එක අපි කිසිම කෙනෙකුට වළක්වන්න හැකියාවක් ඇත්තේ නැහැ. නිසා ධර්මයේ හොඳට තේරුම් ගත්ත කෙනෙකුට ධර්මයේ ශක්තිය ජීවිතයටම ලැබෙනවා.
ඒ ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දුන්නා අයිපී මුතුමෙනිකේ මහින්දපාල මහත්මිය මාලිගාතැන්න බඩල් කුඹුර සිට තමයි අද මේ දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දුන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙන 2007 තුන්වෙනි මාසේ 25 වෙනි දින පරලෝ සැපත් බඩල් කුඹර මාලිගාතැන්න නිවසේ විසූ විශ්‍රාමලත් විදුහල්පති චේම් මහින්දපාල ස්වාමිපුරුෂයන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට, ඥාතීන්ට සහ ගුරුතුමන්ලාට පින් අනුමෝදන් කිරීමටත්, සුජීවත්ව සිටින ඥාතීන්ට, හිතමිතුරන්ට, අසල්වාසී ලක්වාසී සැමට සෙත් පැතීමටත්, නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු රට පුරාම ලෝ පුරාම වැඩවසන මහා සංඝරත්නයට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. අද දින 86 වෙනි ජන්මදිනය සිහි කිරීමත් සිදු කරනවා. විශේෂයෙන් අපි හිතනවා, කල්පනා කරනවා අයිපී මුතුපෙණිකේ මහින්දපාල පින්වත් අම්මා වයස අවුරුදු 86ක් වෙනම අද දවසට, ඒ නිසා ඒ අම්මාට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ දයාබර මාතාවටත් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. අම්මේ ඔබට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මීය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ දේශනාවට දායකත්වයෙන් දරපු පින්වත් ඔබටත්, ඒ වගේම පෞල්වල ජීවත් වෙන හැම දෙනාටමත් මේ තථාගත ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ හැම දෙනාටම උතුම් දළදා හාමුදුරන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මීය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්න සියලු දෙනාටමත් ඉක්මන් සුවය ඇති වේවා. හැම දෙනාටම කිසිම කරදරයක් බාධකයක් ඇති නොවේවා. ධර්මීය ආශිර්වාදයේ රැකවරණයත්ම ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. විශේෂයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් මිය ගෙලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරපු උතුම් පින්නතුන්ගේ, ඒ පින්වත් අම්මාගේ පරම්පරානුගත මිය ගෙලින්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාති අගමැති වෙනුවෙන් ජීවිතේ කැප කරපු විරෝධාර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දෙනාමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ උතුම් තථාගත ධර්මයේ ලෝකයට දේශනා කරමින් අපවත්තිවදාල නාවිනී අරියදම්ම ස්වාමින් වහන්සේ, රේණුකාණී චන්දිමල ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇති සියලුම සීලෙන් ගුණින් අනුන උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දෙනාමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබේසනාදී සිල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත්, මිය ගිය වූ සියලු දෙනාටමත් අපි හැම දෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වූ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි.